සම්පූර්ණ ලදසනින් ගෙන එන අපගේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න ද ලැබුණු තවත් උණු සම්පූර්ණතාවක්. පවතින ඉන්ධන අර්බුදයේ හේතුවෙන් එළවළු කරවන සහ මාළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රසික මිලේ ගණන් පාරිභෝගිකයන්ට දරාගත නොහැකි අයුරින් විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. මීට මාස කිහිපයකට පෙර කිලෝක මිල රුපියල් 200ක් පමණ වූ ඇතැම් එළවළු වර්ගවල මිල මෙවර විට රුපියල් 1000 ඉක්මවා ඇති අතර ඇතැම් මාළු වර්ගවල කිලෝක මිල රුපියල් 2000 ඉක්මවා තිබේ. මෙම දරාගත නොහැකි මිල ගණන් හේතුවෙන් එළවළු වලවිය 50%කටත් වැඩි ප්‍රමාණයකින් පහත වැටි ඇති බව සීමා සහිත සමස්ත ලංකා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන හා මැනින් වෙළඳපොළ සංගමේ සභාපති අරුණිශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය. මෙතෙක් දුප්පතාගේ ආහාර ලෙස පැවති පාන්හා පරිප්පු මිලද දැන් දරාගත නොහැකි අයුරින් ඉහළ ගොස් ඇති අතර පාන් කිරියක් රුපියල් 170ක් දක්වාත් පරිප්පු කිලෝක මිල රුපියල් 614ක් 720ක් අතර මිල දක්වාත් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. එමෙන්ම මීට සති 3කට පමණ පෙර රුපියල් 450ත් 500ත් අතර මිලක් පැවති බෝංචි කිලෝක තොග මිල ඊයේ 14 වන විට රුපියල් 550ත් 1600ත් දක්වා ඉහළ ගොස් ඇති අතර කැරට් කිලෝක තොග මිල රුපියල් 250ත් 280ත් අතර සිට 300ත් 330ත් දක්වාත් ලීක්ස් කිලෝක තොග මිල රුපියල් 140ත් 160ත් අතර සිට 190ත් 200ත් දක්වාත් ගෝවා කිලෝවක් රුපියල් 140ත් 160ත් අතර සිට රුපියල් 300ත් 350ත් දක්වා බීට්‍රූට් කිලෝවක් රුපියල් 100ත් 150ත් අතර සිට රුපියල් 350ත් 400ත් දක්වා අර්ථාපල් කිලෝවක් රුපියල් 300 සිට රුපියල් 330ක් දක්වාත් ඉහළ ගොස් ඇත. මීට සති 3කට පමණ ඉහතදී රුපියල් 550ත් 600ත් අතර මිලක පැවති බෝංචි කිලෝක සිල්ලර් මිල මේ වන විට රුපියල් 650ත් 750ත් අතර මිලක් දක්වාත් රුපියල් 360ක් පැවති අර්ථාපල් කිලෝව රුපියල් 390ක් දක්වාත් රුපියල් 320ක් දක්වාත් රුපියල් 300ක් පමණ වූ බීට්‍රූට් කිලෝවක් රුපියල් 600ක් දක්වාත් වශයෙන් ඉහළ ගොස් ඇති බව වෙළඳපොළේ කළ සංචාරකදී දැකගත හැකි විය. මෙවැනි උණුසුම් පුවත් ලදසින් දැනගැනීමට අපගේ YouTube channel subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.